ආයිබෝන් ආයිබෝන්. ඉතින් මේ ඉන්න රවිය යෝගල දන්නේ නැතිනේ. මෙහා මාව එක්කගෙන ආවේ කොහෙද ඇත්තටම ඔයාව එක්ක ඇත්තටම මේ උඹ හැමදාම කියන උඹට රසර කන්න තැනක් ඕන කියලා ලංකාවේ කෑම වෙන අවුරුදු 25ක් විතර පරණ හන්සිනි රවින්තුලා එක දෙනවා අපේ ලංකාවේ රසර කෑම කොත්තු කන්න බොල්ලෝ කන්න ඕමුද ඇත්තටම යම් මාත් එක පොඩ මං කන්න දෙන තැන මෙයා මම නම් මෙයාට හැමදාම කියනවා අයියේ මෙහි ඇවිල්ලා රසර මේ ග්‍රහට කන්න කෑම ටිකක් ඕනේ මොකද රෙස්ටුරන්ට් එකක් නැහැ අපි ඉන්නේ හෙල්සින්කිනේ මෙන්න පොර ඔයලා ඔයාලා කියනවා සුපිරි දැනන් අපි අතුලට ගිහින් අතුල ඉල්ල බලමු වර යන්න මාත් එක්ක ආයිබෝන් කියලාම ගහලා තිනා මෙන්න ඇතුළට ගිහින් බලමු යන් ඔල්ලි ඇතුළට ඊළා රස කෑමක් කන්න දෙන්නද ඉතින් අපි ෆින්ලන් වගේ රටකට ආවහම අපිට ගොඩක්ම මිස් වෙන්නේ ලංකාවේ කෑම බීම. හැබැයි දැන් ඒකට අපි හේතුවක් හොයාගත්තා. ලංකාවේ කෑම බීම මිස් වෙන්නේ නැති විදියට මෙහෙ ගොඩක් පරණම සුපවේදෙක් අපි අඳුරගත්තා. එයා තමයි මේ ඉන්නේ. රවින්තොලා හන්සිනි අධිපති සහ මේකේ හෙඩ් චෙෆ් ජගත් එදිරිසිං. ආයිබෝ ආයිබෝ. ඉතින් මේ තමයි ඒ wife surupini wife ayomi api issalama ahamu me hansini kiyana namave kohomada mage loku doge de meka loku doge nama den athana jagat ay ogollo avurudu kiyak me finland walata ayillada den me subavedi shastra innada finland walata ayilla avurudu 33 edoda me ogollo essari indan padan gatte de thamai me tiyenne ne meeta kalin ek restaurant ekak thibba wantawala wantawala oh මම මතකයි අයියා කිව්වා මට ලැපරන්ට වලත් අයියාගේ ඔව් ඊට කලින් මුල්ම එක ලැපරන්ට වල පටන් ගත්තේ 95 අවුරුදු ඒ කියන්නේ අවුරුදු 35කට අධික ආසන්න ප්‍රමාණයක් ෆින්ලන් වල මේ ලංකාවේ පළවෙනි ශ්‍රී ලාංකික රෙස්ටුරන්ට් එකක මම නිවැරදි නේ ඔව් ඉතින් මේ ගමේ රහට ගමේ කටට රහට තියෙන කැම ටිකක් තමයි මේගොල්ලෝ දෙන්නේ ඉතින් මට ඔයාලගේ අතීතය පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඔයගොල්ලෝ මේ කාවේ කාලේදී ලංකාවේ කොහොමද ජනගහනයක්ද මේ හිටියේ කියලා. මොකද අපි බලන්න කට්ටිය කැමති දැනගන්න. මොකද ඉස්සර මෙහෙරේදී ලංකා ජනගහනයක් තිබ්බේ නැහැ නේ මං හිතන්නේ. ඔව්. සාමාන්‍ය අපිට ඔක්කොම එකතු කරොත් 50 දෙනෙක් වගේ තමයි එකතු කරගන්න පුළුවන්. පවුල් 50 දෙනෙක්. ඉතින් මේ රෙස්ටුරන්ට් කෙරුවා මොවාගෙන් දෙයක් අහ රෙස්ටුරන්ට් කරන එක ඔයාලට කොච්චර දුරට ස්ට්‍රෙස් එකක් තියෙනවද නැත්නම් ඔයා ඇයි මේ දැන් වෙන කෙනෙක් ආවහම ඔයාලට පුළුවන් බර්ගර් කඩයක් පටන් ගන්න නැත්නම් පීසා කඩයක් පටන් ගන්න. හැබැයි ඔයා ඔයාගේ choices එක ලංකාවේ items එකව කරලා තියෙනවා. හැබැයි ඔයා මේවා එකතු කරද්දී ලංකාවේ මේ හිටියෙත් නැහැ. ඔයා මොකද්ද ඒකින් බලාපොරොත්තු වෙන්නේ මේ ලංකාවේ අරහ finish peoples ලට දෙන්නද? ඔව් ඒක තමයි ටික ටික ඒගොල්ලන්ට පුරුදු කරන්න තමයි මට මේ අගේ අයිඩියා එක තිබ්බේ. ඒක හැබැයි යම් තාක් දුරට සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ඔයාගේ භාර්යාවගෙන් ලැබෙන ආදරය සහ ඔයාගේ ශක්තියද කොහොමද? අනිවාර්යයෙන්ම 100%ක්ම එයා හිටියා. ඉතින් ඉස්සර මේ අයියල එන කාලේ හිටියා වගේ නෙවෙයි දැන් එන්න එන්න ශ්‍රී ලාංකිකයන් ෆින්ලන්තයට එන එක වැඩි වෙලා තියෙන්නේ. දැන් පවුල් ගොඩක් මේ හැම අවුරුද්දකම ෆින්ලන්තයට ශ්‍රී ලාංකිකයන් ගොඩක් සංක්‍රමණය වෙනවා. ඉතින් ඒ අයට මිස් වෙච්ච දෙයක් තමයි මේ ශ්‍රී ලංකාවේ රහ. ඉතින් මම කැමති අයියේ යගත් අයියේ ඔයාගෙන් ඔයා මෙච්චර කල් දැන් මේ ශ්‍රී ලාංකික ෆුඩ්ස් හදලා මේ ෆිනිෂර් අතරට යවලා ඉස්සර ඔයගොල්ලෝ ශ්‍රී ලාංකිකෙන් හිටපු නැති කාලෙක මේක පටන් ගත්තේ. ඉතින් මම කැමති මම විතරක් මේ බලන් ඉන්න අයත් කැමති ඔයාගේ මේ ස්ටෝරි එක 1900 කොයි ගණන් වල පටන් ගත්තේ ඊට පස්සේ ඔයා ඔයා කාපු කටු ඔව් ඇත්තටම මේ ස්ට්‍රෙස් මේ ෆීල් එක හරි අමාරුයි. බලන් ඉන්න කෙනෙක් හිතුවට රෙස්ටුරන්ට් එකක් දාන එක වෙන ලේසි වැඩක් කියලා ෆින්ලන් වගේ රටක නීති වැඩි ෆින්ලන් වගේ රටක පටන් ගන්න එක මාරම අමාරු දෙයක්. ඔව් අපිට පොඩ්ඩක් ඔයාගේ අදහස් දැනගන්න පුළුවන්ද ඔයා ඉස්සෙල්ලාම කොයි කාලෙද මේක පටන් ගත්තේ කියලා? ඔව් දැන් මෙහෙමයි ඉතින් මේ හැම කෙනාටම පටන් ගන්න පුළුවන් එහෙම එක එක්කෙනාගේ හැකියාව අනුව. නමුත්
මම කියන්නේ මම නම් කිසිම කෙනෙකුට එහෙම මේ කවුරු හරි රෙස්ටුරන්ට් එකක් ඇවිල්ලා වසාරි දැම්මත් මට එහෙම අවුලක් නැහැ. හේතුව මට එහෙම හිතෙන්නේ නැහැ. මොකද මේක හරිම අමාරු මේ දෙයක්. ඔව්. මේ මේ කියන්නේ ජෙලස් එකක් එහෙම හිතෙන්නේ නැහැ. මේ මම ඇවිල්ලා ඉවරලා රෙස්ටුරන්ට් ගණනාවක වැඩ කරා. ඒ වගේම මේ මේ කෝකා උප්පහේක මේ කේ මහකට් එකේ වැඩ කරා. ඉන් පස්සේ මුල්ම එක දැම්මේ මේ ලප්පරන්තවල. ලප්පරන්තවල කියන්නේ මේ හෙල්සින්කි වලින් ගොඩක් දුර. දුර. ඒ බෝඩර් එකේ තියෙන බෝඩර් එකේ කිට්ටුවේ ඒ හරියේ මේ ආ මේ සෙනග නෑ. ඇත්තටම සෙනග නෑ. මේ රෙස්ටුරන්ට් එකක් ලංකාවේ රෙස්ටුරන්ට් එකක් රන් කරන තරම් සෙනග නෑ. මේ සාමාන්‍යයෙන් මුලදී එනවා මිනිස්සු ඒ අර බලන්න මොන වගේද කියලා. ඒකට අපේ ලංකාවේ ටේස්ට් එක ලංකාවේ ටේස්ට් එක නෙමෙයි ලංකාවේ මේ ලංකාව ගැන දන්නේ නැහැ. ලංකාවේ දන්නේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ. දැන් නම් ටිකක් මම හිතන්නේ ඔය LTT යුද්ධෙන් පස්සේ පොඩ්ඩක් මේ වෙලා මේ ලංකාව ගැන දන්නව ඇරෙන්න. මේ ලංකාවේ කෑම ගැන එහෙම ලොකු අවබෝධයක් නැහැ මේ මෙහෙ. ඉතින් අපි ටික ටික තමයි මේ මේ කාලේ මේ පුරුදු කරලා මේ වගේ තත්ත්වයකට ගෙනාවේ. ගෙන දැන් මලවිනි රෙස්ටුරන්ට් එක දාද්දී ඔව් ඒක සාර්ථක වුණාද? නැහැ. සාර්ථකුන්නේ නැහැ. මට ඇත්තටම ලොකු පාඩුවක් වුණා. මට මේ සෑහෙන කට්ටක් ආවේ කාලේ. ක්ලීනින් ජොබ් කළා, හැම දෙයක්ම කළා, බස් ඩිපෝවක මම ඒ ක්ලීනින් කරා. ක්ලීනින් කළා එපාර එතනින් කොහොම හරි ක්ලීන් කරනකොට එතනම තිබ්බ කැෆටේරිය එක. ඒ කැෆටේරියා එක කොහොම හරි ඒකේ මට වැඩ කරන්න හම්බුණා. අම්බුනාට පස්සේ තමයි මේ ටික කාලයක් යනකොට ඒ ඉඳපු කට්ටිය පෙන්ෂන් යනවා කියුවා. මම ඉතින් ඒක දිගටම කරගන්න හැකියාව හම්බුණා. මට හොඳ අවස්ථාවක් හම්බුණා එතනින්. එතනින් තමයි මේ පොඩ්ඩක් ගොඩ ගියේ. ඉතින් පළවෙනි රෙස්ටෝරන්ට් එක අසාර්ථක වුණාට පස්සේ අයියා හිතුවද මේක අත්හැරලා දානවා කියලා? නෑ, එහෙම හිතුන්නේ නෑ. එහෙම හිතුන්නේ නෑ. මොකද මම දන්න දේ ඒ දන්න දෙයත් එක්ක ඉදිරියට යනවා කියලා තමයි හිතුවේ. මම ලොකු ලොකු බලාපොරොත්තු තිබ්බේ නැහැ මේ දෙයත් එක්කම ඉන්නවා කියලා තමයි. ඔව්. මොකද ලංකාවේ නම ගිය හෝටල්ස් වල වැඩ කරපු සුවවේදීන් තමයි මේ ඉන්නේ. හරිනේ? ඔව් ඔව්. ඒ වගේම වට අක්කගෙන් ලැබෙන සපෝට් එක කොහොමද? දැන් මට ආවේ පහු වෙලානේ. ඔව්. ඒතර අක්කගෙන් ලැබෙන සපෝට් එක මම මොකද මන් දකිනවා මම මෙතනට ඇවිල්ලා පොඩ්ඩක් බලගෙන ඉඳි අක්කගෙන් ලැබෙන සපෝට් එක කියලා නිම කරන්න බෑ. ඔව්. ඉතින් ඔයාලට හිතෙන්නේ කොහොමද? මට ඉතින් ලැබෙන්න ඕන සපෝට් එක 100%ක් මෙයාගේ හම්බ වෙනවා. ඔව්. ඊට පස්සේ ආයේ පළවෙනි රෙස්ටුරන්ට් එක අසාර්ථක වුණාට පස්සේ ඔවා මෙතෙන්ට එන්නේ කොයි කාලෙද? මෙහෙමයි මම ලප්පරන්තාවල ඉඳන් එහෙ අසාර්ථක වුණාට පස්සේ මම මෙහෙ හෙල්සින්ක වල ජොබ් එකක් හෙව්වා. මට හම්බුනේ ක්ලීනින් ජොබ් එකක් ඔය බස් ඩිපෝවක. එතනින් එතන ඉන්නකොට ක්ලීන් කරගෙන ඉන්නකොට මම එපාර ඒ කැෆටේරියා එකක් තිබ්බා. ඒකෙන් ඇහුවා මේ කොහොමද මට වැඩ කරන්න පුළුවන්ද කියලා. ඊන් පස්සේ මම එතන ජොයින් වෙලා වැඩ කරා. එපාර ටික කාලයක් යනකොට මේ ඒගොල්ලොන්ට පෙන්ෂන් යන්න අවශ්‍යතාවය තිබ්බා. එපාර මම ඇහුවා ඒගොල්ලොන්ගෙන් මට ගන්න පුළුවන්ද කියලා ප්ලේස් එක. ඒගොල්ලෝ එහෙම ගන්න බෑ, මේක ටෙන්ඩර් මේකකින් යන්නේ. මේ ඔයා මේ ඇප්ලයි කරලා බලන්න කියලා. ඇත්තරම ඇප්ලයි කරලා මට හම්බුන්නේ නැහැ වෙන කෙනෙකුට ගියේ. නමුත් ප්‍රශ්න මොන හරි ප්‍රශ්නයක් වෙලා කොහොම හරි ඊගාවට මට ආවා. ආවට පස්සේ ඉතින් එතනින් මම ඒක අවුරුදු 10ක් කරා. 10ක් කරා. 10ක් කරා මේ අර මේ වෙකට කියනනේ. ඇත්තටම මට ඒතර රෙන්ට් එක තිබ්බේ නැහැ. ඔව්. මේ රෙන්ට් එක තිබ්බේ නැහැ, ඉලෙක්ට්‍රිසිටි බිල තිබ්බේ නැහැ, ටෙලිෆෝන් බිල තිබ්බේ නැහැ. මේ ඔක්කොම මේ කවුපුංකියකින් සිටි එකෙන් මට ඒවා ෆ්‍රී දුන්නා. ඒක ඉතින් මම අවුරුදු 10ක් ඇදන් ගියා. අන්තිමට ඉන් පස්සේ කිව්වා ඒගොල්ලෝ ඒ ප්ලේස් එක කඩනවා, ඔයාට පුළුවන් තරක් හොයාගන්න කියලා. ඉන් පස්සේ තමයි මම මේ මට ඇත්තටම මේ ෆිනිෂ් කෑමත් හොඳට හදන්න පුළුවන්. මේ ඒක මම අර අවුරුදු 10ක් කරනකොට මට ඒක මේ ඒක ආවා එතනින්. ඉතින් හද කරන්න එපා එතන. මේ ඒ හින්දා මම ඒගොල්ලන්ට හරියන ටේස්ට් එකට තමයි කෑම හැදුවේ. කවුරු හරි ලංකාව කෙනෙක් ආවොත් ඒගොල්ලන්ට ඕන විදිහට මම ඒ කෑම එකේ විදිහට හදලා දෙනවා. ඉතින් මම හිතනවා මේ විදිහට අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ ශ්‍රී ලංකන රස අමතක වෙන්නේ නැති වෙන්න පවත්වාගෙන යන්න හොඳම තැන තමයි රවින්තොලා හන්සිනී කියන්නේ. අයිය ඉතින් මෙතෙන්ට එන්නේ කොහොමද? මෙතන ඇඩ්‍රස් එක එහෙම කිව්වොත් කොහෙද පිහිටලා තියෙන්නේ? මේක පිහිටලා තියෙන වසාරි වල. වසාරි කියන්නේ මේ හෙල්සින්කි වල ඉඳන් ආවොත් මෙට්‍රෝ එකේ ආවොත් අන්තිම මෙට්‍රෝ ස්ටේෂන් එක.
එතනින් කිලෝමීටර් එකහමාරක් විතර වෙනවා තියෙනවා මේ බීච් එක. ඒ බීච් එක කිට්ටුව තමයි මේක තියෙන්නේ මේ අවුරින්කොතූලෙන් කතු 14. ඔව්. ඉතින් තව දෙයක් කියන්නේ මම ඔයාලට මෙතන එන්නව කියන්නේ මෙතන තියෙන වපසරිය සහ වඩපිටාව. මේක පිහිරලා තියෙන්නේ ලස්සනම ලස්සන බීච් එකක් ගාව. ඉතින් ඕගොල්ලෝ මෙතෙන්ට ආවොත් බීච් එකනේ නාලා කරලා මෙතන අපි හඳුන්වලා දෙන ලංකාවේ කොත්තුවක් බිරියානි එකක් කාලා යන්න සුපිරිම ප්ලේස් එක කිව්වොත් මම හරි. ඊට පස්සේ මෙතන අය කී දෙනෙක්ට වගේ ඉඳලා තියෙනවද? මෙතන ඇතුලේ කොහොමත් 25ක් 30ක් වගේ තමයි ඉන්න පුළුවන්. 25ක් 30ක් තියෙනවා. එතකොට පාකින් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මම දැන් කියන ලොකු ස්පේස් එකක් තියෙනවා. ඒක කිසි පාකින් ප්‍රශ්නයක් නැහැ. ඔව්. එතකොට කාට හරි මෙතන ප්‍රයිවට් ඉවෙන්ට් එකක් සමහර විට බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් ලංකාවේ විදිහට මොකක් හරි ගැදරින් එකක් පුළුවන්ද කරන්න? පුළුවන් කරන්න පුළුවන්. එතකොට අයියට මෙනු එකක් දුන්නොත් ඕන දෙයක් ශ්‍රී ලංකාවේ කෑම හදලා දෙන්න පුළුවන්. ඔව්. අවුරුදු 35ක් මෙහෙ ෆින්ලන්තයේ ඉන්නේ මම දැකපු නිහතමානී මිනිස්සෙක් සහ නිහතමානී භාර්යාව. ඉතින් අයියේ මෙතන සතිය දවස් කීයක් ඕපන් වෙලා තියෙනවද? දවස් 7ම අපි. දවස් 7ම ඇරලා තියෙනවා. කියන්නේ ඕගොල්ලන්ගේ ටයිමින්ස් තියෙනවා. මම ඒවා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දානවා මිතුල්ලන්ගේ ඕපනින් අවර්ස්. ඉතින් මේ තමයි අපේ රැවින්තොලා හන්සිනි අපේ ජගත් එදසිංහ මහත්මයාගේ සහ ඒ භාර්යාවගේ කතාව. ඉතින් අපි ඉස්සරහෙන් තියෙන ලස්සන අපි කෑම තුනයි හදාගත්තේ. අපි පොඩ්ඩක් රිවියු කරලා බලමු. ඒ ගමම කතා කරමු අයියාගේ තව මෙනු එකේ මොනවද දෙන්නේ කියලා නේද? ඉතින් මේ තමයි රැවින්තොලා හන්සිනිගේ අපි අයියාට කියලා හදාගත්ත ඩිෂස් තුනක් තියෙනවා. හැබැයි දෙකයි පෙන්නන්න එකක් අන්තිමට වෙනවා. මොකද ඒක හැමෝම කැමති වෙන ඩිෂ් එකක්. මේ චිකන් බිරියානි එක, ඒ වගේම අයියා කියනවා චිකන් බිරියානි, ලෑම් බිරියානි, මටන් බිරියානි නේද? බිරියානි වර්ග ඔක්කොම යනවා. මේ බිරියානි එකට ගහන්න බිරියානි එක මේ ෆින්ලන්ඩ් වල කොහෙවත් නැහැ. මම කැට කියලා කියන්නේ මේකට. ඒ වගේම යනවා ඩෙවිල් පෝක් විත් රයිස් ඩිෂ් එකක්. මේකත් සුපිරි ඩිෂ් එකක්. මෙහෙට එන ගොඩක් අය ගන්න ඩිෂ් දෙකක් තමයි මගේ අතේ තියෙන්නේ. අපි කාලා බලමු මම මේ කියන තරම් මේක රහද කියලා. මේ කෑම සම්බන්ධ වල ඔයාලා රහ තීරණය කරන්න ඇත්තරම පිරිමි පාර්ශවය කියලා මදි. ඒකට දෙන්න ඕනේ විශේෂම පාර්ශවය තමයි ගැහැණු පාර්ශවය. ඒගොල්ලෝ රහයි කිව්වා කියන්නේ කතා දෙයක් නැහැ. මේක ඔයා කාලා බලන්න. මම දැන් වැඩේට සෙටල් ආයේ නේ. මම තමයි ඔක්කොම වීඩියෝ ගන්න වලින් සහාය දුන්නේ. ඉතින් මම ෆයිනලි ආවා රස බලන්න. කිරේට ආවා. මුලින්ම මොකද කියන්නේ කියන්නේ මේක චිකන් බිරියානි එක. රැවින්තොලා හන්සිනිගේ ස්පෙෂල් චිකන් බිරියානි යන්නේ අය. ඔව්. ඔව්. දැන් අපි කාලා බලමු. චිකන් බිරියානිගේ රස කොම්බිය නම් අපි දැන් අපිට පටන් ගන්න. කම්. පොඩ්ඩක් දෙන්න තමයි කටවල් දෙයක් විතර කන කම්. නම් පළවෙනි කඩෙන්න මාරම රසයි මේක. මේක මට වීඩියෝ එකට සුවඳ දෙන්න විදියක් නැහැ. සුවඳ සුපිරිම සුවඳක් තියෙන බිරියානි සුවඳ. ඇත්තරම මේකේ විශේෂත්වය තමයි ඒක අයියේ ඔයාම කියන්න මොකද එන කස්ටමර්ස්ලාට මම දන්නා ඔයා මේක කලින් හදලා තියෙන කෑමක් මේ මුකුත් දෙන්නේ නැහැ ඔයා. ඔව් අපි ඇත්තරම ඕඩර් කරාට පස්සේ තමයි හදන්නේ මේ නැතුව හදලා ෆ්‍රීස් කරලා එහෙම දෙන එකක් කිසි දෙයක් නැහැ. මේ ඒවලේ හදලා දෙන්නේ ඕඩර් කරාට පස්සේ. මේ බිරියානි එක නෝ කියන්න වචන නැහැ. මාරම ටෙස්ට් එකක් තියෙනක යුනිට් ටෙස්ට් එකක් නේ. ටෙස්ට් එකක් මේක ඇත්තරම මෙහෙට මෙහෙයක් ගොඩක් එනවා මේ බිරියානිගේ රහ බලන්න. ඊට අමතරව මගේ අතේ තියෙනවා පෝක් ඩෙවල් පෝක් එකක් නේ අයියෝ. ඔව් ඩෙවල් පෝක්. ඩෙවල් පෝක් එකක් විත් රයිස් කාලා බලමු. ඩෙවල් පෝක් නේ. ඔව්. මාරුමසයි ඩෙවල් එක. තව අයියේ තියෙනවා. ඉතින් මේකට දාලා තියෙනවා tomato chili leaves හැමදේම දාලා තියෙනවා. එතකොට මේ pork රහ මේ devil එකේ රහ මම කතා කරන්න බෑ කටට කෙලවුණා ඇත්තටම මාරම රහක් තියෙන්නේ. අතර මේ වගේ අයියාගේ තව යනවා lamb curry යන්නේ. ඔව් lamb curry. prawn curry එකක් යනවා. ලංකාවේ රහට කියාපු පදමට ඒ කුළුබඩු තාලා තමයි මේ කෑම හදන්නේ. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ ලංකාවේ
රහට ඔයාලට කන්න ඕන නම් මිස් උනායි කියලා දැන් අඩන් ඉන්න කාලයක් නෑ ෆින්ලන්ඩ් වල. එන්න රවින්දොල හංසිනිකට ඇවිල්ලා මේ ශ්‍රී ලංකන් ඩිස්ත්‍රික්ක කාලා බලන්න. ආයේ ආයේ ඕගොල්ලෝ එනවා. අයියාට බයින ඇවිල්ලා මොකද මෙච්චර රසන කෑම හදන්නේ අපි අමාරුයි දන්නේ කියලා. ඇත්තටම අයියාට බයිනවා. ඔගොල්ලෝ මේක පාරක් આવොත් ආයේ තනි වාරෙම නෝ මොකද මාරම රසයි මේක බිරියානි එකයි මේක අනිත් කැම හැමදේම මාරම රසයි. ඉතින් ඔගොල්ලෝ ෆින්ලන්ඩ් ඉන්නවා නම් අනිවාර්යෙන් මොකද මේ නම හංසිනි රවින්දොලාගෙන අනිවාර්යෙන්ම එන්න ඕනේ. ඉතින් ගයිස් දැන් මේ මගේ යතේ තියෙන්නේ රවින්දොලා හංසිනි එකෙන් අප්‍රේල් පළවෙනි දිනන් එළියට දාන්න ඉන්න උණු උණු රසම රස මොකද මේ ස්පෙෂල් කොත්තු එකක්. ඉතින් ගයිස් මේ කොත්තු එක ඔයගලන්ට අප්‍රේල් පළවෙනි දින ඉඳලා දිගටම චිකන් බීෆ් මටන් ලෑම් මේ හැම එකකින්ම මේ කොත්තු වර්ගයකට මේ රෙස්ටෝරන්ට් එකේ ගන්න පුළුවන්. ඉතින් වෙන විදියට නම් නියම රසට ඇති කියලා හිතනවා. මොකද අපි ඉස්ලා බිරියානි එකයි අපේ පොප් ඩෙවල් එකයි ටෙස්ට් කරා. ඒ දෙක මාරම රසයි. ඉතින් ඒ දෙක එච්චර රස නම් මේ කොත්තු කොහොම රසයිද කියලා ඔයගොල්ලෝ හිතන්න. දැන් මමත් තාම හිත වෙදලා දැන් මම මේ ෆස්ට් ටයිම් තමයි මේක ටෙස්ට් කරන්න යන්නේ. අපි කාටවත් මොනේ මේ කොහොමද රස කියලා. ඉතින් ගයිස් ලංකාවේ රසට ලංකාවේ හඩට හරහා රසට කොත්තුවක් කන්න තමයි දැන් ඉතින් මම ලෑස්ති වෙලා ඉන්නේ. අපි කාල බලමු මේ කොත්තු එක කොහොමද කියලා. අයි මංග ෆිෂ් කොත්තු වන්න. ඔව් මේක ෆිෂ් වලින් ෆිෂ් දාගෙන හදලා තියන්නේ. මාරම රසයි. ලංකාවේ මම හිතන ලංකාවේ ලංකාවේ තිබ්බ කොත්තු වල රස මේකෙත් තියෙනවා අනිවාර්යෙන්ම. ඒ රසම තියෙනවා. ඒක මාළිද දැනනවා. ඒ රසටම මේ කොත්තුව ආය නැහැ. නියමෙම තියෙනවා. ඉතින් අපි කෑම බීම රිවිව් කරලා ඉවරයි. මෙතන මේ කෑම විතරක් නෙවෙයි. ඔයාලට ඕනම බීම වර්ගිකුත් තියෙනවා. හැබැයි මම පුන පුනා කියන්නේ ඇයි මෙතෙන්ට එන්නේ කියලා. මෙතන පිහිටීම. මෙතන තියෙනවා හෙල්සින්කි වල ලස්සනම බීච් එක. ඒකේ නම අවුරින්කොලහටි බීච් එක. එතන මෙහා පැත්තේ තමයි රවින්තුල හංසිනි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ පවුල පිටින් මේ එන සමයකට එනවා නම් ඔයාලට බීච් එකේ විනෝද වෙලා මෙතනින් ශ්‍රී ලංකන් කෑම ටිකක් කාලා බීම බීලා හොඳ විනෝදයක් කර යන්න එකම තැන තමයි රවින්තුල හංසිනි කියන්නේ. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඔව් ඉතින් මොකද දැන් ඊළඟ තියෙන්නේ සමයක මෙහෙට. සමයකේ අපිට මං හිතන්නේ බීච් එකට ඇවිල්ලා ගොඩක් එන්ජොය කරන්න පුළුවන්. එන්ජොය කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ ගෲප් සහ ඕගොල්ලන්ගේ ඉවෙන්ට්ස් තියෙනවා නම් අපේ අයියාගේ නම්බර්ස් දාලා තියෙන්නේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම මේ බීච් එකේ විස්තර දාලා තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයාලට පුළුවන් ඕනම වෙලාවක කෝල් කරන්න. කෝල් කරලා ඔයාලට බුක් කරන්න පුළුවන්. අපේ කොත්තු යන ඔයාලට කොත්තු 10ක්ද 15ක්ද 20ක්ද ඕනේ අදාළ නැහැ. අයියාට කෝල් කරලා කලින් කියන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ලොකු ගෲප් එකක් එනවා නම් ඒ වගේම ඔයාලගේ ලොකු ඉවෙන්ට්ස් තියෙනවා නම් බර්ත්ඩේ පාටිස් වගේ මොන හරි ඉවෙන්ට්ස් තියෙනවා නම් ඒ වගේ ඔයාලට මෙතන arrange කරගන්න පුළුවන් ශ්‍රී ලංකන් ඩිනර් එකක් විදියට. ඒ වගේම ලන්ච් එකක් විදියට. ඔව් අනිත් එක මෙතෙන්ට ආවා කියන්නේ අනේ ලංකාවේ ඉන්නා වගේම තමයි. ඒක ලංකාවේ ෆීලින් එක ඔක්කොම නැහැ. ඔක්කොම තියෙනවා. සිතරක් නෙමෙයි මෙගලන්ගේ මේ අයියායි අක්කයි වාරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපේ ලංකාවේ ගෙදරට ගියා වගේ තමයි ඒ දැනෙන හැඟීම නේ. ඔව් ඇත්තටම අපි හිතන් ඉන්නේ ලබන අවුරුද්ද ලංකාවට යන්න අපි දෙන්න යන්නේ නැහැ. මොකද ලංකාව මෙතන. ලංකාව මෙහෙ තියෙන්නේ. එහෙනම් යන්න ඕමනාවක් නැහැ. ඔයාලට ඕන කෑම බීමක් නියතමානී පුද්ගලයේ ජගත් අය කියන්නේ ඕන වෙලාවක ඇවිල්ලා මේ රෙස්ටෝරන්ට් එකේ කන්න බොන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකේ අන්තිම භාගයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ජගත් අයගේ ස්තුතිය ඕගොල්ලන්ට අපිට මේකට ආරාධනා කරාට. ඉතින් මේ තිරෙන් පිටපසින් රවි අයියටත් ඔක්කොම ස්තුතිය. එතකොට නලින් අයියටත් එතකොට මේ ජගත් අයගේ භාර්යාවටත් ඔක්කොම ස්තුතිය. අපි මේ වීඩියෝ එකෙන් එහෙනම් සමු ගන්නවා හැමෝම ශ්‍රී ලංකන් රසට මේ කොත්තුවේ සද්දෙට කණ්ඩ රවින්තුල හංසිනියකට එන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙනම් බයි 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 බයි.